අයාලෝනේ අපි අදත් ආවා පුරුගහර ප්‍රදේශයේ වලගම්බරතුමා සැඟවී සිට අවුරුදු 14ක් සැඟවිලා සේනාව රැස් කර අය සැලකෙරෙන ස්ථානයකට අවුරුදු 14ක් ඔහු එම ස්ථානයේ ඉඳලා සේනාව රැස් කරලා යුද්ධේ නිමා කරාට පසුව එතන පන්සලක් නිර්මාණය කරලා තියෙනවා අපි මේ පන්සල ශ්‍රී වලගම්බා රජමහා විහාරේ කොල්ලුනේ ශ්‍රී වලගම්බා රජමහා විහාරේ යනුවෙන් සැලකෙන මේ විහාරේ පුරාවස්තු රාශියක් අපිට බලා ගන්න දැක ගන්න තියෙනවා අපි එතනට ගිහිල්ලා අපි හැම වීඩියෝ එකක්ම ඔයාලට දෙන්නම් අපි යන් ඒක බලන්න අපිට වහල් කඩින් විහාරස්ථානයේ වහල් කඩින් ඇතුළුණු ගමන්ම අපිට බලා ගන්න තියෙන්නේ බෝධීන් වහන්සේ. ඉස්සල්ලාම අපිට බලා ගන්න තියෙන්නේ බෝධීන් වහන්සේ. අනුරාධපුරයේ සීමා බෝධියේ අංකුරයක් ගෙනල්ලා පිටුවලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපිට එහා පැත්තේ තියෙනවා ගල්කණු. ගල්කණු තියෙනවා බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලක් කියලා කියනවා අපි හරියටම දන්නේ නැහැ අපි ඒක පොඩිහා පන්සල පොඩිහාමදර ඉන්නවා අපි ඒ නමගෙන් අහලා දැනගමු දැනට යන් යාළුවනේ අපි ගල් කණු ටික බලන්න දැන් ඔයාලා අපේ විහාරස්ථානට අතන වහල් කරන් පිවිසලා බෝධීන් වහන්සේ දැක්කා මෙතන රෝප මේ බුදුහාමුදුරන් වහන්සේගේ සිරිපතුලක් තමයි තියෙන්නේ මෙතන අනුරාධපුරයේ වලගම්බරතුමයි කාලේනේ අපි විහාරස්ථානේ ආරම්භ කළා තියෙන්නේ වලගම්බරතුමයි කාලේ නිර්මාණ කරපු ගල් කැටයන් වලින් නිර්මාණය කරපු සිරිපතුලක් තමයි තියෙන්නේ මේක ගොඩක් දුරට මැකිලා තියෙනවා ඉතින් ඒ වැස්සට එහෙම මැකිලා තියෙන නිසා තමයි ආවරණයක් සහිතව මේක මහා ජනතාවට බෙදර්ශනය සඳහා ඉදි කරලා තිබෙන්නේ ඉතින් ගල් කණු තියෙනවා මෙතන සිරිපතුල බලා ගන්න පුළුවන් තමතර විහාරේ තියෙනවා අර පැත්තෙන් ඒකත් බලන්න පුළුවන් මේක ආරංචිලාම පොඩිහාමුදුරුව අපිට මේ සියලුම දේ ගැන අපිට විස්තරයක් දෙයි. මේක තමයි මේ මෙතන ගල් ලෑල්ලක් මේකට කියන්නේ අපි. මේක මේ පන්සල්ද තිබුණු දේපල. මේකේ මේ සන්නසක් විදිහට සෙල්ලිපියක් විදිහට මේක ලියලා තිබෙනවා. ඉතින් පස්සේ කාලේ මිනිස්සු අර හියෝ වගේ මිනිස්සු දේ පන්සල්ට තියෙන දේපල අයිති කර ගන්න ඕන නිසා මෙහෙම අයිති කර ගැනීමේ පරමාර්ථයෙන් ගල් කුඩු දාලා මේකේ අඹරලා ඒක මකලා තිබෙනවා. ඒක නිසා දැන් නම් මේක බලන්න බෑ. දැන් නම් කිසිදු ආකාරයකින් අපිට අකුරක්වත් හොයාගන්න බෑ. ඉතින් මේක පහන් සකස් කිරීම සඳහා දැන් මේක තියලා තියෙනවා මෙහෙම විදියට. එයාමනේ එතකොට අපිට අර ගල් කටාරම් ඔව් මේක තමයි විහාරෙගේ ඉතින් මේක ඇත්තටම මේ අනිත් විහාරස්ථානවල නැති සුන්දේසි දෙයක් තිබෙනවා අතුල්ට ගියම් පෙන්වන්න නම් ඒ තමයි විහාරෙ ගේ තුල තිබෙන මේ චෛත්‍ය වහන්සේ
විහාරෙ ගිය ඇතුලේ තිබෙන චෛත්‍යය. ඉතින් බොහෝ විහාරස්ථානවල විහාර ගියක් ඇතුලේ චෛත්‍යයක් දකින්නට ලැබෙනවා. ඒවත් අපේ හාමුදුරනේ අනුරාධපුර යුගයේ ඒවත් අනුරාධපුර යුගයේ වා. ඒ දු විහාර තව විහාරස්ථානේ එතකොට අනුරාධපුර යුගයේ වලගම්බරතුමා කාලීදි කරපු කේකින් කැටියම් සහිත පිළිමේ චිත්‍ර ආදී දේවල් දකින්න පුළුවන් විහාර ගිය ඇතුලේ අපි බලමු. ඒ කලින් විහාරෙ ගල තාමේ තියෙන්නේ. මේ ගල අර කට ආරම්භ කරලා තියෙනවා. අර වටේ තියෙන තේන්කා කිසිදු වැස්සෙන් අවුෙන් කිසිදු කීඩාවක් වෙන්නේ නැහැ. පසු කාලීනව තමයි මේ කොටස ඉදි කරලා තියෙන්නේ. කටලා තියෙන්නේ. අපි අතුලට යමු. අතුලට ගිහිල්ලා අර පුරා විද්‍යාව වගේ තියෙන දේවල් අපි බලමු. අතුලට බලමු. ඒ තිබුණ එදා කාලේ තිබුණ ඔය මේ ගල් පහන් විදිහට තිබුණු දේවල් තමයි අපි මේ තියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ආවදුන මේවත් අනුරාධපුර යුගයේ ඒවත් තිබිලා තියෙනවා. අනුරාධපුර යුගයේ තිබිච්ච මොකක් ගොඩ නැගිල්ලක නටබුන් හැම තැනම ගල් කණු තියෙන්නේ ගොඩ නැගිල්ලක නටබුන්. ඒක ඔය නටබුන් තමයි තියෙන්නේ. එහෙනම් අපි ගිහින් බලමු. කොල්ලුරා ගලට යන පාර මෙතනින් තමයි පටන් ගන්නෙ. අපිත් එක්ක ගමනට පොඩි හාමුදුරුවෝත් වඩිනවා. අපිත් එක්ක උඩටම යන්න යාළුවෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා අපිත් එක්ක. තව යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක ගමනට තාවාගේ වෙලා. හරි අපි ගිහින් බලමු. උඩට ගියපුවාම මුළු පොල් ගහවල මේ මුළු ප්‍රදේශයෙන් පේනවලු. අපි ඒකත් බලන්න. අපි ඔක්කොම මේ යාළුවත් එක්ක අපි යන් උඩට. Thank you.
යාලුවෝ එහෙනම් අපි නැවත සුපුරුදු විදිහට ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු අපි මේක දැන් අවසන් කරන්න යන්නේ කලුර වැඩි කරන්නේ අපි ගෙවල් වලට යන්නත් ඔය ඔයාලට ඊළඟ වීඩියෝ එක අපි මීට වඩා ලස්සන තැනක අපි හමුමු එන යාලුවනේ අපි ගියා අපේ වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න වීඩියෝ එක ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මතක ඇතුව බෙල් අයිකන් එකක් ඔබන්න।